ආයිබෝවන් මේ තියෙන්නේ අපි අද මහන සාරි හැට්ටය අපි බලමු අද උත්සව අවස්ථාවකට ගැලපෙන සාරි හැට්ටයක් මහන්නේ කොහොමද කියලා මේ තමයි අවශ්‍ය මිමි උරහිස මිම්ම පපුව ඉන පපුව දක්වා උස පපුව යට දක්වා උස සාරි හැට්ටේ උස ඉදිරිපස කර ගැඹුර පිටුපස කර ගැඹුර පපුව අතර පරතරය දැන් බලමු ඉස්සරහා බලුව කොහොමද අඳින්නේ කියලා මේ පොප්ලින් කෑරෙදි කියලා අරන් නැම්මකට මේව නමා ගන්න මුලින්ම නැම්ම රේඛාව මුදුනේ ඉඳලා හරහට උරහිස රේඛාව උරහිස මීම දෙකෙන් බෙදන්න මෙහොන් වාසි භාගයක් එකතු කරලා ලකුණු කරන්න ඊට පස්සේ එතන ඉඳලා 1 4න් 3ක් 5ක් කරලා ආයි හැඩට උරහිස රේඛාව අඳින්න ඊළඟට නැම්ම රේඛාව මුදුනේ ඉඳන් පහළට රැගල් උස ලකුණු කරන්න රැගල් උස ලකුණු කරලා එතෙන් හරහට රැගල් රේඛාවේ දිග රැගල් උස අපි ලකුණු කරන්නේ එයාගේ පපුව වටමින්ම 32ට 32ක්නේ එතකොට ඕනම කෙනෙක්ගේ පපුව 32ට අඩු නම් අපි පපුව මෙම 4ෙන් බෙදනවා ඊට පස්සේ ආයි අඟල් භාගයක් අඩු කරන්න පපුව මෙම 4ෙන් බෙදලා ආයත් අඟල් භාගයක් අඩු කරන්න. එතකොට මෙයාගේ රැගල් උසෙන්නේ 7 හමාරයි. පපුව මෙම 32 හමාරක් 36ත් අතර රැගල් උස 8ක් කියලා ගන්න. 36 හමාරක් 40ත් අතර රැගල් උස 8යි කාලක් කියලා ගන්න. 40ට වැඩි නම් රැගල් උස 8 හමාරක් කියලා ගන්න. රැගල් රේඛාවේ දිග ලකුණු කරන්නේ ඕනම කෙනෙක්ගේ පපුව වටමින්ම 4ෙන් බෙදන්න. ඒකට මෙහොන් වාසි අඟල් 1 හමාරක් එකතු කරන්න. එතකොට 32යි 32ට 32 4ෙන් බෙදුවා 8යි ඒකට අඟල් 1 හමාරක් එකතු කරා. එතකොට අපිට එනවා 9 හමාරයි රැගල් රේඛාවේ දිග. දැන් බලමු අතරව මඳින්නේ උරහිස රේඛාවේ කෙළවරයි රැගල් රේඛාව අතර මැද ලක්ෂ්‍ය හරස් රේඛාවක් අඳින්න. උරහිස රේඛාවේ දිග 7 හමාරයි. එතකොට මේ 7 හමාරෙන් අඟල් භාගයක් අඩු කරන්න. එතකොට 7යි. එසි මේ ආකාරයට අතර මේ හැඩ රේඛාවක් ඇඳලා අතරව මෙමෙ ඇඳ ගන්න. දැන් අපි ඊළඟට කරන්නේ මේ හයිනෙක් සාර්ජකට් එක මෝස්තරයක් කරන්නේ. ඒ නිසා කරේ හරස් මිම්ම අඟල් 4ක් ලකුණු කරන්න. ලකුණු කළා කර ගැඹුර දිය තුන 6 හමාරක්. 6 හමාර ලකුණු කරලා මේ ආකාර කොටු කරක් අඳින්න. ඊට පස්සේ තමන්ට අවශ්‍ය කරම පොඩ මේ කොටු කර වෙන වගේ හැඩයකට ගන්න. යුව කුරු හැඩයට ඔය දි දැන්දා. ඊට පස්සේ අපි කරේ හරස් මිම්ම පපුව දක්වා උස. පපුව දක්වා උස 8යි මෙහොන් වාසි භාගයක් එකතු කරලා 8 හමාරයි. එතන ඉඳන් ආයෙත් අපි ලකුණු කරන පපුව යට දක්වා උස. පපුව යට දක්වා උස 11යි මෙහොන් වාසි අඟලක් එකතු කරන්න. ඒක 12ක් ලකුණු කරන්න. සාරි හැට්ටේ ඉස්සරහා උස 13ක් දීලා තියෙනවා. 13ට අඟල් 3ක් එකතු කරන්න. එතන මෙතන අඟල් 16ක් ලකුණු කරලා ඉන රේඛාව අඳින්න. මේ පපුව දක්වා උස රේඛාව පපුව යට දක්වා උස රේඛාවේ දිග ලකුණු කරන්නේ නැහැ අපි. ඉන රේඛාවේ තමයි දිග ලකුණු කරන්නේ. එයාගේ ඉන 26යි. 26 4ෙන් බෙදන්න. 6 හමාරයි. ඒකට මෙහොන් වාසි අඟල් 1 හමාරක් එකතු කරන්න. එතකොට අපිට එනවා අඟල් 8ක්. දැන් අපි ඉන රේඛාවේ දිග ලකුණු කරලා ඉවරයි. ඊට පස්සේ රැගල් රේඛාවේ කෙළවරයි. ඉන රේඛාවේ කෙළවරයි යාකල අංශය අඳින්න. දැන් බලමු මෙතන ඩාට් අඳින්න කොහොමද කියලා. එතකොට මම ඩාට් අඳිනකොට චාට් එකක් දීලා තියෙනවා නෝට් එක ඉවලා ඇති. එක එක්කෙනාගේ පපුව මිම්ම 90 ඩාට් එකේ ප්‍රමාණය දීලා ඇති මේ නෝට් එකේ. දැන් පපුව 32ක්නේ. එතකොට එයාගේ අපි මේ පපුව මැද ඩාට් එක ඉන ඩාට් එක අංශ ඩාට් එක තුනක්ම ගැන විස්තරමන් තියෙනවා. එනම් පපුව ඉස්සෙල්ලාම ඩාට් එක ලකුණු කරන්න ඉස්සෙල්ලා පපුව අතර පරතරය කියන මිම්ම පපුව අතර පරතරය මේකේ 7යි. 7 දෙකෙන් බෙදන්න. එතකොට ඒක 3 හමාරයිනේ. 3 හමාර ලකුණු කරලා ආපස්සට අඟලයි පහළට අඟලයි ඉස්සරහට අඟලයි ලකුණු කරගන්නවා. දැන් මේ තමයි පපුව මැද ඩාට් එක. පපුව 32යිනේ මෙයාගේ. එතකොට මෙයාගේ මේ ඩාට් එකේ සම්පූර්ණ පළල වෙන්න ඕනේ අඟල් 4ෙන් 3යි. සම්පූර්ණම පළල. පපුව 32 නිසා අඟල් 4ෙන් 3යි තියෙන්නේ. මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඉන රේඛාවේ මේ තමයි ඉන රේඛාවේ ඩාට් එක කියලා අපි කියන්නේ. මේක පල්ලෙහාට ඉනට එන එකක් මෙතන නතර කරලා තියෙන්නේ. එතකොට ඒ ඩාට් එක මෙයාගේ පපුව 32නේ. එතකොට මෙයාගේ අඟලයි. මේ අංශ ඩාට් එක. ඒ ඩාට් එක මෙහෙම පහළට ලකුණු කරන අඟල් 1 හමාරයි. ඔය විදිහට ඒ ඩාට් එක පොඩ්ඩක් ඉස්සරහට දික්කලා මෙහෙම ඇඳ ගන්න. ඔය විදිහට පොඩ්ඩක් ඉස්සරහට කරලා ඇඳ ගන්න.
දැන් ඔන්න ඩාට් ලකුණු කරලා ඉවරයි අපි ඊට පස්සේ බලමු බ්‍රාකට් හැඩේ අඳින විදිය මේ පපුව යට රේඛාවේ ඉඳලා අඟල් එකහමාරක් උඩට ලකුණු කරලා අංශය පැත්තෙන් අඟලක් උඩට ලකුණු කරලා මෙන්න මේ ආකාරයක හැඩ කරලා මෙතන අඩි උලක් භාවිත කරන්න හොම රේඛාවක් හදින්න දැන් මේ ඩාටේ පළ අඟලයිනේ මෙතන තිබුණේ එහෙනම් මෙතන ඉස්සරහින් අඟලක් තියන්න මෙතන පළල අඟල් එකහමාර නම් මෙතන අඟල් එකහමාරක් තියෙන මෙතන ඩාටේ පළල ප්‍රමාණය ඉස්සරහින් තියන්න ඕනේ තියලා මේ රැගල රේඛාවේ කෙළවරේ ඉඳලා මෙන්න මෙහෙම හැඩ රේඛාවක් ඇඳ ගන්න. දැන් මේ උඩ කොටස තමයි බ්‍රාකට් කොටසේ උඩ කොට මේ සාරියට උඩ කොටස මේ යට කොටස. දැන් අපි මේ රෙද්ද නැම්මට මේ ඇඳලා ඉස්සරහ පළුව ඇඳලා ඉවරයි අපි දැන්. දැන් තියෙන්නේ අපිට පිටිපස්ස පළුව අඳින විදිය කියලා දෙන්න. ආතව දෙයක් මහත කෙනෙක් වුණොත් දැන් මහත කෙනෙක් වුණොත් එයාලට කියනවා මේ හැට්ටේ උඩ එනවා කියලා. එතකොට මේගොල්ලන් මෙහෙම ඉන රේඛාව ඇඳලා ආයෙ තවත් අඟල් එකහමාරක් එතන ඉඳන් පහත් කරලා මේ විදියට මෙතෙන්ට අංචල මෙහෙම හැඩයට යා කරගන්න. ওই විදියට. එතකොට ඒක හරියනවා. දැන් අපි ඉස්සරහා පළුව ඇඳලා ඉවරයි. දැන් බලමු පිටිපස්ස පළුව කොහොමද අඳින්නේ කියලා. දැන් අපි ඉස්සරහා පළුව ඇඳා එහෙනම් පිටිපස්ස පළුව අඳින විදිය. හරි. දැන් බලමු අපි අපිට මේවා ටික මකන්න. බලමු පිටිපස්ස පළුව අඳින්න ඕගලන් හිතන්න රෙදි කෑල්ල දාවාටි දෙක තියලා එකට තියලා මේ යටින් තියලා කියලා හිතන්න දැන් මේ හැට්ටේ මේ උඩ තියෙනවා ඒක යටින් රෙදි කෑල්ල මන් තියලා තියෙනවා කියලා හිතන්න. එතකොට මෙතන අඟල් භාගයක් දාවාටි ළඟ ඉඳන් තියන්න ඕගලන්. මෙහෙම. දාවාටි ළඟ ඉඳන් අඟල් භාගයක් තියන්න මෙහෙම. අඟල් භාගයක් තිබ්බා. දැන් මේ ඒ රේඛාවල් දැන් නැහැ. මෙතන ඉඳලා මෙහෙම උරහිස රේඛාව ඒ ප්‍රමාණයම උරහිස රේඛාව පිටිපස්ස බලුවේ. අත්‍රවුම මම මේ අඳින විදිය බලන්න. මෙහෙම පොඩ ඉස්සරහට එලා මෙහෙම එන්න ඕන. ওই විදිහට අත්‍රවුම ආවා. ඊට පස්සේ කර මෙතන එකහමාරක් පහත් කරා. ওই විදිහට කර ඇඳගත්තා. දැන් ඊට පස්සේ බලන්න මෙතන ඉඳන් පහලට මෙතන ඉඳන් පහලට අඟල් 3ක් ලකුණු කරලා ওই විදිහට ඉන රේඛාවත් මං ඇඳලම ඉන්නා. සාරි හැට්ටේ උස අඟල් 13යි. 13ට අපි එකතු කරන 10 මහන් වාසි භාගයක්. ඒක 13 හමාරයි. 13 හමාර ලකුණු කරලා පිටිපස්ස ඉන රේඛාව ඇඳා. මේ තමයි මේ ඉන පිටිපස්ස ඉස්සරහා පළුව ඉන රේඛාව දිගම පිටිපස්ස පළුව ඉන රේඛාව දිගත් වෙන්නේ. ඊට පස්සේ යට මහන් වාසි අඟල් එක හමාරක් තියලා ඒ කොටස උගලන්ට මෙහෙම ඇඳ ගන්න පුළුවන්. ඊට පස්සේ අපි කරන්නේ පිටිපස්සට පොඩි මෝස්තරයක් කරන්නට කියා දෙනවා. මෙතනින් අඟල් 3ක් ලකුණු කරලා මෙන්න මේ ආකාරයට මෙහෙම හැඩයකට ඇඳ ගන්න. ওই වගේ හැඩයක්. ඒ කියන්නේ මෙතනින් අඟල් 4ක් නැමරේ කලින් අඟල් 4ක් තියන්න. ඒක ඔයගලන්ට මේ කොටු හැඩයට ගන්න පුළුවන්. නැත්නම් පොඩි කවාකාර හැඩයකට ගන්න පුළුවන්. ওই විදිහට උඩින් අඟල් 3යි මෙතන අඟල් 4යි තියලා ඊට පස්සේ මම මෙතන මේ දැන් වාටියනේ මේ මෙහම වාසි තියෙන්නේ. වාටියනවලම අහන්නනේ. මෙතන උඩින් අඟල් දෙකක පටියක් මෙන්න මේ ටික එහෙමම තියෙනවා. මෙතනට අපි අඟල් 3ක පටියක් වෙනම රැලි කරලා අල්ල ගන්නවා. ඒක අපි කපා ගන්නෙ වෙනම. දැන් මෙතන පරතරය අඟල් 4යිනේ. අඟල් 8ක් දිගට පටියක් කපා ගන්නවා. දිග අඟල් 8ක් අරගෙන පළලට උඩ මේ මෙතන අපිට එන්නේ අඟල් 2යි 2යි 4යි. අඟල් 5ක් පළලට නම් දෙකන නවල ඒක මේ මහ ගන්නකොට මම පෙන්වන්නම්. මෙතන අඟල් 4ක හිඩසක් අපි තියලා තමයි මේ කොටස කපලා අයින් කරගන්නේ. එතකොට මෙතනත් හිඩස තියෙන බෙදාවාටි පිටිපස්ස තියෙන්නේ. මේ තමයි පිටිපස්සේ පළුව. අපි බලමු දැන් හැට්ටේ කොටස කපා ගන්න. මේ ඉස්සෙල්ලාම පොප්ලින් රෙදි කෑල්ලේ මේ අවශ්‍ය ප්‍රමාණයට නවාගෙන ඉස්සරහා පළුව කපා ගන්න විදිය බලමු. මේ මං හරහට නැම රේඛාව මුදුන ඉඳන් හරහට මුලින්ම උරේස රේඛාව අඳිනවා. එයාගේ උරේස 14යි. 14 දෙකෙන් බෙදුව 7යි මෙහොන් වාසි භාගයයි 7 හමාරයි. 1යි 4ෙන් 3ක් පහත් කරන්න. ආයත පුරේසමින් ලකුණු කරගත්තා. ඒ තමයි අපේ නිවැරදි උරේස රේඛාව. මේ නැම්ම රේඛාව මුදුන ඉඳලා නැම්ම රේඛාව දිගේ පහළට යාගේ පපුව 32යි. එහෙනම් රැගලුසෙනේ 8යි මෙහොන් 32 4 බෙදුව 8යි. ආයත අඟල් භාගයක් අඩු කරන්න. එතකොට 7 හමාරයි.
දැන් මේ රැගල් රේඛාව තමයි අපි ඇන්දේ රැගල් රේඛාව දිගේ යාගේ පපුව 32යි 32 4 මෙදුව 8යි මැහුම් වාසි වලට අඟල් 1.5ක් තියාගන්න දැන් බලන්න අත්‍රවම අඳින විදිය මේ නිවැරදි උරයිස් රේඛාවේ කෙළවරයි රැගල් රේඛාවයි අතර මැද ලක්ෂ්‍ය ලකුණු කළා මෙහෙම හරස් රේඛාවක් අඳින්න මේ උරයිස් රේඛාවේ දිගෙන් අඟල් භාගයක් අඩු කරලා ඒ රේඛාවේ දිග ලකුණු කරන්න උරයිස් රේඛාවේ කෙළවරයි ඒ ලක්ෂ්‍ය යා කළා මෙහෙම පහළට හැඩ රේඛාවක් ඇඳලා අත්‍රවම මේ ආකාරයට ඇඳගන්න දැන් අපි අත්‍රවම ඇඳලා ඉවරයි ඊට පස්සේ මේ හයිනෙක් සාරි හැටියක් නිසා මෙතන කරේ හරස් මිම්ම අඟල් 4ක් ලකුණු කරන්න ලකුණු කරලා අපිට අවශ්‍ය කරවල කර ගැඹුර අවශ්‍ය ප්‍රමාණයට අරගෙන මේ හයාමාරයි හයාමාර ලකුණු කරා මුලින්ම කොටු කරක් ඇඳලා මම මේ වගේ හැඩයට කර ඇඳලා करे हरास मीमला पपू दक्का उसे अट्टाई मेहमवासी बागे अट हमाराई पपू यट दक्का उसे एकोलहाई मेहमवासी अंगला के कतुकरा दोलहाई सारी हट्टे उसे आगे दहा तुनाई दहा तुन अंगा तुना के कतुकरा दास आई මේ පපුව දක්වා උස රේඛාවෙත් පපුව යට දක්වා උස රේඛාවෙත් දිග ලකුණු කරන්නේ ඉන රේඛාවේ තමයි දිග ලකුණු කරන්නේ. යාගේ ඉන මිම්ම 26යි 26 4 බෙදුව 6.5යි මෙහොන් වාසි අඟල් 1.5ක් එකතු කර 8යි. ඊට පස්සේ අපි රැගල් රේඛාවේ කෙළවරයි ඉන රේඛාවේ කෙළවරයි යා කළා අංශ රේඛාව ඇඳ ගන්නවා. දැන් ඩාට් අඳින විදිය කියලා දෙනවා. මේ පපුව දක්වා උස රේඛාව දිගේ පපුව අතර පරතරය මිම්ම දෙකෙන් බෙදලා ලකුණු කරන්න. එතකොට 7 දෙකෙන් බෙදුව 3.5යි ඊට පස්සේ අපි ආපස්සට අඟලයි ඉස්සරහට අඟලයි පහළට අඟලයි ලකුණු කරගන්න ඊට පස්සේ මේ ඩාට් එකට කියන්නේ පපුව මැද ඩාට් එක මේ යට ඩාට් එකට අපි ඉන ඩාට් එක කියන මේ මේ පැත්තේට කියන අංශ ඩාට් එක කියලා. එතකොට මම ඒ ගැන විස්තර නෝට් එකක් දීලා තියෙනවා උඹන්ට chart එකක් එක එක්කෙනාගේ පපුව මීම අනුව ඩාට් එකේ පළල කීයද කියලා. දැන් පපුව 32 හින්දා මෙයාගේ මේ පපුව මැද ඩාට් එකේ පළලෙන්නේ අඟල් 3 කාලයි. संपूर्ण मेन अंगल तूंकाल डाट पल इसे अटेनवा मे इन डाट इन डाट पपु दिस इन डाट पल अंगल इधर अंगल बागे बागे लकन कर अंश डाट अंगल एक हमारा पहालट पपु तीस हिंद දැන් අපි බ්‍රා කට් හැඩේ අඳින විදිය මේ පපුව යට රේඛාව ඉඳලා අඟල් 1.5ක් උඩට ලකුණු කරලා මෙන්න මේ විදිහට මෙතන කෙළවර ඉඳන් මෙහෙම මෙතන මේ පැත්තේ කෙළවරේ අඟල් 1ක් උඩට ලකුණු කරන්න මෙතන 1.5 මෙතන 1ක් ලකුණු කරා ඔය විදිහට ඇඳා දැන් බලන්න මෙතන ඩාට් එක බල අඟලයිනේ මෙතන ඉස්සරහටත් අඟලක් තියන්න මේ අංශ ළඟ ඉඳලා ඉස්සරහට අඟලක් තියලා මේ දෙන ඩාට් දැන් අපි ඉස්සරහා පළුවේ ඇඳලා ඉවරයි එහෙනම් මහත කෙනෙක් හිතන කෝල මහත කෙනෙක්ට මහනවා කියලා. එතකොට අර උඩ යනවා නිසා මෙතනින් ඒගොල්ලන්ට අඟල් 1.5යි පහත් කරන්න. පහත් කරලා මේ විදිහට ඇඳගන්න ඒගොල්ලන්ට. ඔය විදිහට. දැන් කෙට්ටු එක නිසා මෙයාට අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් අපි ඇඳගත්තු රේඛාව දිගේම කපාගමු. මේ බ්‍රා කට් හැඩේ මෙහෙම කපලා වෙන් කරගන්න. දැන් පිටිපස්ස පළුව කපා ගන්න විදිය බලමු. දාවාටි දෙක එකට තියලා මෙහෙම රෙදි කැල නවා ගන්න. මේ දිර නවා ගන්න. ඉස්සරහා පාලුව අරගෙන ඉස්සරහා පාලුව මෙතන අඟල් භාගයක් තියලා මෙහෙම දාවාටි ළඟ ඉඳන් අඟල් භාගයක් මේ විදිහට තියන්න. තියලා දැන් අපි ඉස්සරහා මේ පිටිපස්ස පාලුව අඳිනවා. පිටිපස්ස පාලුවේ උර හිස රේඛාව එහෙමම දකුණු කරන මනින්න දෙයක් නැහැ. මෙතන මේ ඇතුළට මෙහෙම අඟල් බයක් එන්නේ මෙහෙම ඉස්සරහට මෙහෙම එන්නවා ඔය විදිහට ඉස්සරහට ආවා ඒ ප්‍රමාණය ඒ විදිහටම ලකුණු කරගත්තා ඊට පස්සේ මෙතන
सारी हट्टे उस दहातुनाई दहातुना माराई मेथी ने वाटर मेहमासी पोपड़ी रेदे अंगल बागती है ना अभी अनी रेदेन समय अभी सारी हटे खपन रेदेन समय वेपुर अंगल एक हमारा तीयागा इन रेखा भी दिग इस अड़ा इस पीड़ा सी हाँ अट्टा इन रेखा दिग इस हाँ ये प्रमाण अट्ट मलकुल कर दी मेटिक एंदगना मे कपागे मेवी दिए पास पीड़ा मोस्तरे हदम पीड़ी पास खार मिथन अपीट आवाश्य प्रमाण अंगल देख हमारा पहात कर पहात कर मेवीट इस तरह खारे हर अस्मिगाट मेवी दिए खार कपाग देन मेतन इंदलांगल तुना क्लाकुनु करगान मेतन इंदलांगल हतरा क्लाकुनु करान लाकुनु करला मे डिजाइन मी आपले कोटु कर कोटु हेडेड गान पुरा ओन हेडेड गान पुरा होलांट ओय विदियट मे मोस्तरे कपला आयन करगान मी इसरा मेद पीडी पासे मेद मी ईट अमतरव दी अयंकर मिथन अंगा देख पलट अभी विनम मे दिग अंगल मिथन हतरा तीबी अंगा अटा दिगट अंगा दिखाई मे पलल ये प्रमाणित मेहूम डबल दिखर नवल हतरा मेहूम आसते अंगल पहा अरगेन अंगल पहा पलट ये वगे दिगुणिया दिगट हतरा हतरगे अट्टा अटा दिगट विनम अपने दिखा एक मिथन कपागन मूट कर දැන් පිටි පාසවල පොප්ලින් දෙක කපාගෙන ඉවරයි එහෙනම් බලන්න මේ ඉස්සරහා පළුවේ මේ කොටස මේ ඩාට් මේ පැත්තට අපි මාක් කර ගන්න ඕනේ දැන් අපි ඉස්සරහා පළුවේ කර කපාගමු ඊළඟට අපිට තියෙන්නේ මේ රෙද්දෙම කපා ගන්න සාරි හැටි මහා ගන්න රෙද්ද අරගෙන ඒ රෙද්ද උඩ මේ කොටස් ටික තියමු අපි මුලින්ම ඉස්සරහා පළුව इसरा पलवे अट कोट याटा कोड़ से देंगे आप यूड़ कोड़ साथ ये जीरों का पागनो एक कोटस देख दें पीटी पास पालू इतना आप इतना इतना महुमासी अंगलाक्ती या नयाटिंग अतना बागियाती या निसा
කොටස් දෙකම මේ ආකාරයට කපා ගන්නවා අපි අපි තව දෙයක් කපා ගන්න ඕනේ අර පටියක් අඟල් පහක් පළලට ඒ වගේ පටි කෑලි දෙයක් කපා ගන්න ඕනේ දෙපැත්තට अंगल दास दिगर गण पटी अंगल पहा इसरा पलुवे याट कोट सट स्टिप केला දැන් අපි කපලා අවසానයි දැන් අපි සාරියට මහන්නයි හදන්නේ මුලින්ම මේ හොඳ පැත්ත උඩට මෙන්න මේ විදිහට තියාගන්න තියලා කර වටේ අත් දෙක වටේ මහලා අනිත් පැත්ත හරවන්න ඕනේ अद्दिक वटे अनिपत में वटे महागान मार्क देना है मतलब में अरे पैत हर वन दें पीड़ी पास फलवा मे विधिया में काराई अद्धे का अनिपेत हरोग महाला අර මහන්න ආයෙත් මෙතන මේ පිටිපස්සේ මැද මොස්තරේ මහා ගන්න මේ මොස්තරේ මහා ගන්න විට अभी मोस्तर अक्न पीड़ि मेदट इन रेखावट
එතන මේ අපි කපාගත්තු වර අඟල් 8ක් දිගට කපාගත්තු රෙදිකැල අඟල් 5ක් පාළට දෙකර නවලා මේ අනිත් පැත්ත හරවලා තියෙන්නේ මෙතන චූටි සිදුරකුත් තියෙනවා ඒක අපි ඒකට මෙන්න මේ විදිහට පොඩි පටි දෙකකුත් මහලා අනිත් පැත්ත හරවලා මේ තියෙන්නේ දාලා මෙහෙම ඇතුලෙන් ගන්න ඕන අපි ඒක मैं मे विधिट एक मेदट मेहम तीयला मे कोटस मेहम तीयागा इतकोट मे पोपड़ी के मेहमासी आगा बागिया तीयना ये तीयन अने तीयन को पहाल हिटने तमी मे विधिट मेदन तीयला महागा वाट डिजाइन महान मे विधिट දැන් අපි මේ විදිහට මේ මෙතන මේ මොස්තරිය අනිත් පැත්ත හරවලා ගන්න. දැන් අපිට මේ විදිහට එනවා මේ මොස්තරේ. අපි අනිත් පැත්තත් මේ විදිහටම මහා ගන්න ඕනේ. මේකප් මේ මේ පැත්තෙත් මෙතන පොඩි සිදුරක් තියලා තියෙන අනිත් පැත්ත හරවන්න මේ විදිහට තියාගත්තා දැන් අපි අර කලින් විදිහටම කරමහ ගන්න දැන් මේ මොස්තරේ යට කොටස මහාන කොට බලා ගන්න තියෙනදී මේ කොටස මෙහෙම තියන්න මෙතන මෙතන මැදල මේ කොට ආව වෙන තියලා මේ විදිහට ඔන්නෝ මේ විදිහට තියලා තමයි මහා ගන්න අනිපැත්ත හරවන්න දැන් අපි මේ මේ විදියට මහගෙන අනිපැත්ත හරවගත්ත දැන් මේ කාර වටේට අවුට්ලයින් එකක් යමු අනිත් පැත්තෙත් ඒ විදිහටම අවුට්ලයින් එක යන්න පිටිවස් පළුවේ
දැන් අපි ඩාට් මහනවා මේ මැද ඩාට් එක ඊට පස්සේ අංච ඩාට් දෙක මහ ගන්න යටකොටස මහා ගන්න විදිහ බලන්න ඉදිරිපස යටකොටස මේ සාරි හැට්ටේ උඩින් කපාගත්තු පොප්ලින් කෑල තියන්න ඊට උඩින් මේ ස්ට්‍රිප් කෑල තියාගන්න වාටිය මහන්න දැන් අපි මේ පොප්ලින් කෑල්ල පැත්තර මෙහොන් වාසි මහක් මෙහොන් වාසිත් හරවලා පොප්ලින් කෑල්ලයි ස්ට්‍රිප් කෑල්ලයි දෙකම අවුනේ මේ විදිහට මහ ගන්න අවුට්ලයින් එකක් යන්න ටේටම අවුට්ලයින් එක යන්න. ඉස්සරහා උඩ කොටස අරගෙන මේ මැදින් මේ ආකාර තියන්න මැදට තියන්න දෙපැත්තෙන් මහන්න මැද ඉඳන් දෙපැත්තට මහන්න පිටිපස්ස පළුවත් මෙතන මෙහොන් වාසි මේ ප්‍රමාණයෙන් නවල අතුරට මහන්න මේ පැත්තෙත් ඒ විදිහම මහගන්න දැන් ඉදිරිපස පළුවයි පිටිපස පළුවයි එකට තියලා උරයිස් දෙකෙන් මෝටුවක්ද पीटुपास पलुवे मेदटिक महागेनम मूट्टु करमु मेतन अपि लूप पटि देगाक महामु मे विदिर तियन्न
ඊට උඩින් පොප්ලින් කෑල්ලක් තියන්න මෙහෙම දැන් මේ පොප්ලින් කෑල්ල මෙහෙම තියලා මේ පැත්ත මෙහෙම නවන්න නවලා ඒ පැත්තටම ආයි ඒ පැත්තෙන් අපි මේ විදිහට මෙහෙම හරවලා මේ විදිහට මහ ගන්න. අනිත් පැත්ත මේ බලන්න අනිත් පැත්ත මහ නෙදිය මේ පැත්තට යටින් තියන මෙහෙම. යටින් තියලා मेहमवासी पैर पटी पेट हरवण मेतने मेहम अंगाल बागी नवला एक उड़ट मेहम नवागा දැන් අපි ඉස්සරහා පළුවයි පිටිපස්ස පළුවයි දෙකම එකට තියලා උර හිසෙන් මූට්ටු කරගමු. පිටිපස්ස පළුවේ කරපටියේ වයිස් මේ ආත්‍රවමට වයිස් පටියක් මේ විදිහට අයියා මසාගන්න. ඒ විදිහට ඒ පැත්ත හැරවා මෙහොම වාසි පැත්තටම කරමේ දාමේ වයිස් පටිය හරවන්න දැන් අපි ඉස්සරහා පළුවයි පිටිපස්ස පළුවයි උරේසේ මූට්ටු කරමු.
දැන් අපි අංශය අඟල් එක හමාරට මෙහොම වාස තබා මුට්ටු කරගන්න. අඟල් එක හමාර මෙහොම වාස තබා මුට්ටු කරගන්න. මේ තියෙන්නේ අපි අද මහපු සාරි ජැකට් එක. මේ ගොඩක් උස්සව අවස්ථාවට ගොඩක් මේ ගැලපෙනවා. අපගේ වීඩියෝ නැරඹීමට බොහොම ස්තුතියි. මෙම වීඩියෝවට කැමති නම් ලයික් කිරීමට හා ෂෙයා කිරීමට ඔබට හැකිය. ඔබේ අදහස් අපගේ WhatsApp සමූහයට යොමු කරන්න.